චැනල් එක සහ පොදු අධ්‍යාපන සත්කාර වෙනුවෙන් අන්දරනේ දරුවන් අයවන් කියලා පිළිගන්නවා. ඉතින් මේ 10 ශ්‍රේණියේ අවසාන කාඩමේ අවසාන මාතෘකාව පෙරලා ගන්න 56 පිටුවේ තියෙනවා ස්විස්රලන්තයේ ලාන්ත සංධිය ක්‍රමයේ දේශපාලන ව්‍යුහය. ස්විස්රලන්තයේ සංධිය ක්‍රමයේ බිහි වෙන්න බලපාපු දේශපාලන ව්‍යුහය. ව්‍යවස්ථාදායක සංධිය මහමණ්ඩලයේ සඳහන් අතර ජාතික සභාව හා රාජ්‍ය සභාව යන ආයතන දෙකෙන් මෙය සමන්විත වේ. ව්‍යවස්ථාදායක සංධීය මහමණ්ඩලයේ සඳහන්. ව්‍යවස්ථාදායක නැත්නම් විධායක ව්‍යවස්ථාදායක අධිකරණය කියලා ආයතන තුනයි. ඒක ව්‍යවස්ථාදායක හඳුන්වනවා සංධීය මහමණ්ඩලයේ. ඒ වගේම ජාතික සභාව හා රාජ්‍ය සභාව යන ආයතන දෙකෙන් මේ සමන්විත. එතකොට ව්‍යවස්ථාදායක කියන එක හඳුන්වන සමාන පදයක් තමයි ව්‍යවස්ථාදායක ලංකාවේ පාර්ලිමේන්තුවක හඳුන්වනවා වගේ. ඒ හඳුන්වන්නේ සංධීය මහා මණ්ඩලය කියලා. මේක කොටස් දෙකකට බෙදෙනවා. එකක් ජාතික සභාව, අනිත් එක රාජ්‍ය සභාව කියලා. එතකොට සමාජික හත් දිනකකින් සමන්විත සාමූහික විධායකයක් ක්‍රියාත්මක කරන අතර ඔවුන් පත්කම් ලබන්නේ සංධීය මහා මණ්ඩලයේ. සමාජිකයන් හත් දිනකකින් සමන්විත සාමූහික විධායකයක් ක්‍රියාත්මක කරන අතර එතකොට මෙන්න ව්‍යවස්ථාදායකය, මෙන්න විධායකය. විධායකය ලංකාවේ නම් ජනාධිපතිවරයා. වර්තමාන ගෝඨාභය රාජපක්ෂයි ලංකාවේ වර්තමාන විධායක. එතකොට ඒක විධායකය පත් වෙන්නේ කොහොමද? මොකෙන්ද? සංධීය මහා මණ්ඩලයෙන් හත් දෙනෙක් පත් කරනවා. මේ හත් දෙනා තමයි මේ රට පාලනය කරන්නේ විධායකයේ විදියට ක්‍රියාත්මක වෙයි. තුන්වෙනි පොයින්ට් එක සාමූහික විධායකය සංධීය සභාව නමින් හැඳින්වෙන අතර එය සභා ප්‍රතිවරයෙකුයි. සාමූහික විධායක සංධීය සභාව මේක හඳුන්වන්නේ මොකක්ද? මේ හත් දෙනාගෙන විධායක සභාව හඳුන්වන්නේ සාමූහික. මේ සාමූහික විධායකය මේකට කියන්නේ සාමූහික විධායකයක් තියෙන්නේ තනි විධායකයක් නෙවෙයි. විධායකය හඳුන්වනවා මොකක් කියලාද? සංධීය සභාව කියලා. මේක හඳුන්වනවා සංධීය සභාව කියලා. එතකොට නමුත් එහි සභාපතිවරයෙකුයි. නමුත් එම සභාපතිවරයා අනෙක් සාමාජිකයන්ට වඩා උත්තරීතරත්වයක් නොදරයි. මේකේ මේ හත් දෙනා එක්කෙනෙක් සභාපති ඉදිරිපත් කරගන්නවා. නමුත් අනෙක් සාමාජිකයන් අතර එයා උත්තරීතර වෙන්නේ නැහැ. එයා ඉහළ බලයක් අත්පත් කරගන්නේ නැහැ. සියලු දෙනාම සමාන. හැබැයි හත් දෙනාට චූටි නායකත්වයක් දෙන්න, මඟ පෙන්වීමක් දෙන්න කෙනෙක්ව පත් කරගන්නවා කියන්නේ. එහෙනම් මේ එපිසෝඩ් එක මෙතනින් අවසන් කරනවා. අපිව ලයික් කරන්න, ෂෙයාර් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවෝ එක්ක වීඩියෝ ෂෙයාර් කරගන්න. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙනවා.